ආයුබෝවන් දුවේ පුතේ, අද අපි එකතු වෙන්නේ ඔයාලගේ 7 ශ්‍රේණියේ දෙවැනි කොටසත් එක්ක. අපි පළවෙනි කොටසෙන් පාඩමේ මොකද්ද ක්‍රමලේඛ ගොඩනැගීම කියන්නේ සහ අපි ෆ්ලෝ චාර්ට් වර්ග අනුක්‍රමණය පුනර්කරණ තේරීම් කියන වර්ග ඉගෙන ගත්තා. අද අපි ඉගෙන ගන්නේ ඒ වගේ ඔන්න ඔය ක්‍රමලේඛ නිර්මාණය, වැඩසටහන් නිර්මාණය කරන්න මූලිකම අඩිතාලමක් විදිහට අපිට පාවිච්චි කරන්න පුළුවන් මෘදුකාංගයක් ගැන. මේ කියන්නේ පුතේ ප්‍රෝග්‍රෑමින් කියන්නේ හැම එක එක වැඩසටහන් තියෙනවනේ නේද? ඒ වැඩසටහන් නිෂ්පාදනය කරන්නේ අපි මෙන්න මේ විවිධාකාර ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ්, එහෙම නැත්නම් වැඩසටහන් හදන භාෂා පාවිච්චි කරලා. ඒවට අපි දැනගන්න ඕන දේවල් හුඟක් තියෙනවා. හැබැයි අපි පුංචි ළමයි විදිහට අපිට ඒ ප්‍රෝග්‍රෑම් හදන්න මූලිකම අදහසක් ගන්න පුළුවන්. ඔයාලට සරලව ගේම් එකක් වගේ කරන්න පුළුවන් මෘදුකාංගයක් තමයි මේ ස්ක්‍රැච් කියලා කියන්නේ. ස්ක්‍රැච් මෘදුකාංගය භාවිතා කරලා අපිට පුළුවන් විවිධාකාර වැඩසටහන්, සරල පරිගණක වැඩසටහන් නිර්මාණය කරගන්න, ගේම් හදන්න උනත් පුළුවන්. අපි මුලින්ම කොහොමද මේ ස්ක්‍රැච් කියන එක පාවිච්චි කරන්නේ, මොකද්ද මේ ස්ක්‍රැච් මෘදුකාංගයේ තියෙන්නේ, මේ වගේ දේවල් ඉගෙන ගමු. තව දුරටත් පුතාලට මේ හරහා විවිධාකාර නිර්මාණ කරන්න පුළුවන් ඉගෙනගෙන අපි සිලබස් එකට අනුව මූලික කොටස් ටිකත් ඉගෙන ගමු. හරි, මුලින්ම ස්ක්‍රැච් මෘදුකාංගයේ අතුරු මුහුණත, ඒ කියන්නේ පුතේ අපි ස්ක්‍රැච් මෘදුකාංගයක් ඕපන් කරගත්තට පස්සේ ඒක ඉස්සලාම පිටුවේ පේන්න තියෙන දේවල් තමයි මේ අතුරු මුහුණත. මුලින්ම පුතේ මෙන්න මේ විදිය අතුරු මුහුණතක් අපිට ලැබෙනවා. මේකේ මෙන්න මේ කොටස් වලට කියන මේ කොටස මෙනු බායක විදියට අපි හඳුන්වනවා. මේ ස්ටේජ් එක, එහෙම නැත්නම් වේදිකාව. ඊළඟට මේවා කස්ටම් ටූල්ස්. අපිට මේ එක එක වැඩසටහන් නිෂ්පාදනය කරන්න, සංවර්ධනය කරන්න අපිට ඕන වෙන දේවල්. මේක ස්ප්‍රයිට් ලිස්ට් කියලා අපි කියනවා. ඊළඟට මේ බ්ලොක් පැලට් එක, බ්ලොක් පැලට් එක. ඊට පස්සේ මෙතන ස්ක්‍රිප්ට් ඒරියා, අපි ස්ක්‍රිප්ට් එක ලියන්න මෙතන. ඒ කියන්නේ පුතේ මේ වැඩසටහනක් සංවර්ධනය කරද්දී අපි මුලින්ම මේ වැඩසටහන වෙන්න ඕන ආකාරය පියවර විදිහට ලියනවා. ඔයාලට මතකද ගැලීම් සටහන් ලියද්දී ආරම්භය, ඊට පස්සේ පියවරෙන් පියවර අවශ්‍ය දේවල් ඔහොම අපි ලියාගෙන ලියාගෙන ගියා මතකනේ. ඒ වගේමයි මේකෙද කරන්නේ, මෙන්න මේ තියෙන බ්ලොක්ස් පාවිච්චි කරලා තමයි අපි වැඩසටහන ලියන්නේ. තේරුණාද? එතකොට මේක ලියන ඒරියා එක තමයි මේ ස්ක්‍රිප්ට් ඒරියා එක. ඒකට අවශ්‍ය කරන බ්ලොක් තමයි මේ පියවර ටික මේ තියෙන්නේ. එතකොට මේ කර්සර් ටූල්ස් කියලා කියන පුතේ මෙතනින් පුළුවන් මේකේ විශාලත්වය වෙනස් කරගන්න, ඩුප්ලිකේට් තව කොපි එකක් හදාගන්න, ඒ වගේ කොටස් තියෙනවා. හරි, අපි මේ කිනෙක ගැන කතා කරමු. හරි, යමුක බලන්න ඊට පස්සේ. හරි, මේ තියෙන මම කිව්වර කර්ස ටූල් වල තියෙනවා ඩුප්ලිකේට් බ්ලොක්, ඩිලීට්, ග්‍රෝ ස්ප්‍රයිට්, ශ්‍රින්ක් ස්ප්‍රයිට්. ඒ කියන්නේ පුතේ තව කොපි එකක් හදාගන්න. මෙතන අර පූසෙක් කියලා ලකුණක් තියෙනවනේ, ඒකට තමයි කියන්නේ අපි ස්ප්‍රයිට් කියලා. එතකොට මේ ස්ප්‍රයිට් ඩුප්ලිකේට්, එයාගේ තව කොපි එකක් හදාගන්න. එතන බ්ලොක් එක ඩිලීට් කරන්න ඕන. ඊට පස්සේ බ්ලොක් එකක් හදපු එකක් උනා ඩිලීට් කරන්න පුළුවන්. ඊට පස්සේ එයා ලොකු කරන්න, පුංචි කරන්න තමයි මේ දෙක පාවිච්චි කරන්නේ. හරි, ඊට පස්සේ අපි ඊළඟට මොනවද පොතේ තියෙන බලමු. හරි, එතකොට ස්ටේජ් එක. දැන් අපි ස්ටේජ් එක කියන කොටස ගත්තනේ. මේ ස්ටේජ් එක කොටසේ අපිට මොනවද ඉගෙන ගන්න තියෙන්නේ? ස්ටේජ් එකේ වේදිකාව විශාල කරන්න පුළුවන් මේකෙන්. ස්ටේජ් එක ලොකු පොඩි කරගන්න පුළුවන්. ඊළඟට අපි මේකේ ප්‍රෝග්‍රෑම් එක මේ පැත්තෙන් හැදුවට පස්සේ පුතේ අර ඒරියා එකේ ඒ හැදුවම ඒක පටන් ගන්න අපිට පුළුවන් මේ කොඩි ලකුණෙන් ස්ටාර්ට් එක. ඒක ක්ලික් කරාම එනවා. ඒක වැඩසටහන ප්ලේ වෙනවා. ඊට පස්සේ මේ ස්ටොප් කියන එකෙන් නැවතීම. අපිට ඒක නතර කරන්න ඕන, නවත්තනවා. ඊළඟට මේ ෆයි කණ්ඩාංක. ඒ කියන්නේ මේ ස්ටේජ් එක හැදිලා තියෙන මෙන්න මේ වගේ කොටු කොටු අපි දන්නවා ප්‍රස්ථාන අඳින්නේ වගේ එක්ස් වයි කණ්ඩාංක තලයක්. මේ තලයේ මේ තියෙන පැත්ත ධන මේ එක එක පැතිවලට තියෙන ඛණ්ඩාංක ප්‍රමාණය තමයි මේ දාලා තියෙන්නේ සාමාන්‍ය. එතකොට පුතේ මෙයා හැමතිස්සෙම ඉන්නේ මේ බිංදු බිංදු කියන ඛණ්ඩාංකේ. එතකොට මේ ස්ප්‍රයිට්
ඉස්සරහට මේ පූසා ඉස්සරහට පිටිපස්සට යන්න නම් මේ ඛණ්ඩාංක වලිනුත් අපිට මෙච්චර ඛණ්ඩාංක ප්‍රමාණයක් ඉදිරියට යන්න මේ ඛණ්ඩාංක ප්‍රමාණයක් පස්සට එන්න කියලා අපිට විවිධාකාරයේ બ્લોක් නිර්මාණය කරන්නත් පුළුවන්. හරි. ඊට පස්සේ ස්ප්‍රයිට් ලිස්ට්. ඒ කියන්නේ පුතේ මේකේ පහළ කොටස තියෙනවා මෙන්න මේ ස්ප්‍රයිට් කියන මෙන්න මේ පූසාගේ හැඩතල. එයාගේ එයා වෙනුවට වෙන කෙනෙක් දාන්න තව එක එක දේවල් වෙනස් කරන්න. මේ තව තියෙනවා මෙන්න මෙතන ස්ප්‍රයිට්. මේ තියෙන මෙතන ස්ටේජ් එක. මේ ස්ටේජ් එකේ පස්සලේ මෙතන සුදු පාට එකක් නේ තියෙන්නේ වේදිකාව. ඒ වෙනුවට අපිට පුළුවන් මේකේ තියෙනවා මෙතන ක්ලික් කරාම විවිධාකාරයේ පසුතල. ඒව තෝරගන්න පුළුවන්. ඊළඟට එහෙම නැත්නම් අපිට පසුතලයක් ඇඳ ගන්න පුළුවන් මේ පැන්සල් ලකුණේ. එහෙම නැත්නම් අපේ කම්පියුටර් එකේ තියෙන පසුතලයක් මේකට දා ගන්න පුළුවන්. නැත්තම් කැමරාවෙන් ෆොටෝ එකක් අරන් ඒක දා ගන්නත් පුළුවන්. මෙතන තියෙන්නේ ස්ප්‍රයිට්. එයා ස්ප්‍රයිට්ව වෙනස් කරන්න. මේකින් පෝසා එයාව වෙනුවට වෙන වස්තුවක් මෙතනට ගන්නත් පුළුවන්. ඒ වගේම ඒකත් එහෙමයි පුතේ. එතන තියෙන එකක් මෙතන තියෙනවා ගොඩාක් දීලා ඒ වගේ එකක් ගන්නත් පුළුවන්. එහෙම නැත්තම් අපිට ඇඳින්නත් පුළුවන්. නැත්තම් අපේ කම්පියුටර් එකේ ෆයිල් එකකින් එකක් තෝරගන්න පුළුවන්. නැත්තම් කැමරාවෙන් ඒ වෙලාවේ ගන්න පින්තූරයක් මෙතන දාන්නත් පුළුවන්. හරි. ඔන්න ඒව අපිට කරන් යද්දී ඉගෙන ගන්න පුළුවන්. ඊළඟට පුතේ අපි මේකේ ප්‍රෝග්‍රෑම් එක නිර්මාණය කරගෙන යනකොට අපිට අවශ්‍ය වෙනවා මෙයා නිර්මාණය කරන්න එක් ස්ටෙප්. එක එක වෙන වෙනම ස්ටෙප් අපිට දාන්න වෙන. හරියට පුංචි කාලේ අපි බිල්ඩින් බ්ලොක්ස් එකතු කරලා ලොකු අන්තිමට ලස්සන හැඩයක් හදනවනේ නේද? ඒ වගේ මේ එක එක බ්ලොක්ස් වලින් එක එක දේවල් කියවෙනවා. අපිට මේ පූසව ඉස්සරහට ඇවිද්දවන්න ඕන නම් අපි මෙන්න මේකේ මේ උදාහරණයක් විදිහට මූ ස්ටෙප් කියන එක ගන්නවා. අන්න එහෙම අපිට අවශ්‍ය වෙන බ්ලොක් තමයි මේ බ්ලොක් පැලට් එකේ තියෙන්නේ. මේවා වර්ග කරලා තිනවා කීපයකට. පුතේ මෝෂන්, ලුක්, සවුන්ඩ්, පෙන්, ඩේටා, ඉවෙන්ට් කන්ට්‍රෝල්, සෙන්සින් ඔපරේටර්ස්, මෝ බ්ලොක්. ඒ කියන්නේ අපිට දැන් එක එක ක්‍රියාවන් කරන්න ඕන වෙනවනේ නේද? මෙයා විස්තරහට එක්කන් යන්න වෙනවා, මෙයාව හරවන්න වෙනවා, ඊට පස්සේ මේ වැඩසටහන පටන් ගන්න ඕනේ. ඊට පස්සේ මේක තව පාරක් නවතින්නේ නැතුව මෙයා වෙන්න ඕනේ දේවල් තියෙනවා. මෙයාට කියන්න කියන්න පුළුවන්, ඔයා මොන හරි කියන්න. අපිට මේ බෝසට කියන්න ඕන නම් ඔයා හෙලෝ කියලා කියන්න කියලා. ඉතින් ඒවට ඕන වෙන මේ එක එක සවුන්ඩ් සෙට් කරන්න ඕනේ වෙනවා. කලර් සෙට් කරන්න ඕනේ වෙනවා. මෙන්න මේ විදිහට විවිධාකාරයේම අපිට මේක මොකක් හරි දෙයක් නිර්මාණය කරද්දී අවශ්‍ය වෙනවා. ඒකට අදාළ බ්ලොක්ස් තමයි පුතේ මෙන්න මේකේ තියෙන බ්ලොක් පැලට් එකේ තියෙන්නේ. එතකොට මේවා එක එක වර්ණයෙන් උපදේශ කාණ්ඩ වර්ගීකරණය කළා දාලා තිනවා. අපිට අවශ්‍ය පරිදි අපිට අවශ්‍ය වෙලාවට මේක එක එකව තෝරගන්න පුළුවන්. අපි උදාහරණ විදිහට කරලා බලද්දී පුතාලට මේව හොඳට පැහැදිලි වෙනවා. ඊළඟට ස්ක්‍රිප්ට් ඒරියා එක මම ඔයාලට කිව්වා මතකයි. මේකේ හපැති තිබ්බ ස්ක්‍රිප්ට් ඒරියා එක. මේකෙදි අපිට හරිම පහසුයි. මේකෙදි තමයි අපි වැඩසටහන සංවර්ධනය කරන්නේ. මම කිව්වා ස්ටාර්ට් එකට අපි මේ කොඩිය ක්ලික් කරාට පස්සේ ස්ටාර්ට් වෙන්න හදන්න පුළුවන් නේද? අන්න එතකොට මේ දීලා තියෙන්නේ. ඊට පස්සේ මේ එක එක ඒවා භාවිතා කරලා හදලා මේ සවුන්ඩ් එකක් ප්ලේ වෙන්න. ඊට පස්සේ ඉන්ස්ට්‍රුමන්ට් එකක් ඇඩ් කරලා තියෙනවා. මොකක් හරි පියානෝ එකකින් සද්ද ප්ලේ වෙන විදිහට අපිට මෙතන හදන්න පුළුවන්. මේ විදිහට හදන්න මේ බ්ලොක් යදාගෙන ඉන්නේ. මේවා මෙහෙට මෙහෙම මවුස් එකෙන් ක්ලික් කරලා ඇද්දගෙන මෙහෙට අරන් ස්ක්‍රිප්ට් ඒරියා එකට අරන් ගිහිල්ලා අපිට මේ බ්ලොක් වලින් හදා ගන්න තියෙන්නේ අපිට අවශ්‍ය විදිහට. එතකොට මේ එක එක ඒ වගේ කරන කාර්ය මොකටද අපි මේක පාවිච්චි කරන්න කියලා තමයි පුතේ අපිට ඊළඟට ඉගෙන ගන්න තියෙන්නේ. හරි පුතේ, මේක බලන්නකෝ. දැන් මේ අර අපි කියවනේ අර බ්ලොක් ඒරියා එකේ තිබෙන එක එක වර්ගේවා. මේ වර්ගවල කරන දේවල් තමයි මෙතන අඩංගු වෙලා තියෙන්නේ. මෙතන මෝෂන්. මේ මෝෂන් කියන එකේ තියෙන බ්ලොක්ස් වලින් අපිට කරන්න පුළුවන් මේ වේදිකාව මත ගමන් කරවන්න. මේ ස්ප්‍රයිට් එහෙම නැත්නම් අපේ අර පූසව මේ වේදිකාවේ එහෙ මෙහෙ ගමන් කරන්න අදාළ උපදෙස් තමයි තියෙන්නේ. බලන්න මූ ස්ටෙප්ස් ටර්න්. එයාව දකුණට කරකවන්න, වමට කරකවන්න, අදාළ ස්ථාන වලට යවන්න, ඉස්සරහට යවන්න, පිටපසට යවන්න. මේ වගේ එක එක උපදෙස් තමයි මේ මෝෂන් එකේ තියෙන්නේ. මේ තියෙන්නේ වගේ අපි බ්ලොක් එකකින් එයා බිංදුව බිංදුව ස්ථානයේ ඉඳන් පියවර 100ක් චලනය වීමට අදාළව හදලා මේක ක්ලික් කරාට පස්සේ පුතේ මෙයා ඉන්නේ දැන් මම කියවනේ ඛණ්ඩාංකයේ බිංදුව බිංදුවේ කියලා. එහෙනම් මෙයා බිංදුව බිංදුවේ ඉඳන්
යන්න කියනවා මූස් ස්ටෙප් පියවර 100ක් යන්න කියලා කියනවා. හරි නේද? ඊට පස්සේ ලුක් මෙන්න මේ කොටසේ තියෙන බ්ලොක්ස් වල තියෙන්නේ ස්ප්‍රයිට්ස් අතර සංවාද ඇති කිරීමට. එයා අතර මොනවා හරි කියන දේවල් දෙබස් ඇති කරන්න තමයි මේක අපි යොදාගන්නේ. මේ හෙලෝ, සේ හෙලෝ, සේ හ්ම්, තින්ක් හ්ම් ඒ වගේ දේවල් කියන්න තියෙන දෙයක් හිතනවා නම් අපිට මොනවා හරි අදහස් ප්‍රකාශ කිරීමක් තියෙනවා නම් මේ බ්ලොක් අරගෙන පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ සවුන්ඩ් කියන එකේ ශබ්ද සහ නාද රටා ගොඩනැගීමට. ඊළඟට අපේ එක එක ඉන්ස්ට්‍රුමන්ට් වාද්‍ය භාණ්ඩ කීපයක් තියෙනවා. මේ වාද්‍ය භාණ්ඩ වලටත් ඇතුළත් කරලා තියෙන සවුන්ඩ්ස් දාලා අපිට ඕන පුතේ ඕගන් එක සොර ටික වාදනය කරන ඒ ප්‍රෝග්‍රෑමින් එකක් හදාගන්නත් පුළුවන් ඒකෙන්. ඊළඟට පෙන්. පෙන් කියන එකේ පුතේ වේදිකාව මත රේඛා, හැඩතල, ඒ වගේම අවශ්‍ය වර්ණ මෙවලම් මේ හැම දෙයක්ම මේකේ ඇතුළත් වෙනවා. මේ පෙන් කලර්, පෙන් එකේ පාට රතු පාට තියලා පෙන් ඩවුන් කියවුවාම පුතේ පෙන් එකෙන් ඇඳෙනවා. පෙන් අප් කියවුවාම පෙන් එක ගන්නවා. ඒ වගේ පෙන් ඩවුන් තියලා අපිට පුළුවන් ඇඳ ගන්න. ඊළඟ එක ඩේටා, විචාල්‍ය ගොඩනැගීමට සහ ඒවට අගයන් පැවීමට. පුතේ විචාල්‍ය කියන එක මොකක්ද කියලා මම මේ පාඩමේ ඊළඟට කතා කරනවා. අපි දැනට දැනගෙන ඉන්න විචාල්‍ය කියන්නේ පුතේ දැන් හිතන්නකෝ අපිට මොන හරි සංඛ්‍යා දෙකක් එකතු කරන්න ඕනේ නේද? සංඛ්‍යා දෙකක් එකතු කරනවා නම් අපි ඉස්සෙල්ලාම ඇතුළත් කරන්න ඕනේ නම්බර්ස් තියෙන්න ඕනේ නේ. නම්බර් කියන විචාල්‍ය මේකට ඇතුළත් කරන්න ඕනේ. අන්න ඒ වගේ එහෙම ඇතුළත් කරන්න ඕනේ වෙලාවට අපි මේ විචාල්‍ය හදාගන්න මෙන්න මේ ඩේටා කියන පැලට් එකේ තියෙන බ්ලොක්ස් පාවිච්චි කරනවා. ඊළඟට ඉවෙන්ට්ස්. ඉවෙන්ට්ස් කියන්නේ අනෙකුත් සියලුම උපදෙස් කාණ්ඩ සඳහා ක්‍රියාත්මක වෙන්න උපදෙස්. ඒ කියන්නේ මම කියවනේ පුතේ අපි ඔක්කොම එකතු කරලා මේ වටික එකතු කරලා අපේ හැදුවට පස්සේ මොකක් ක්ලික් කරාමද මේක ස්ටාර්ට් වෙන්නේ නේද? එහෙම තෝරන්න මෙතන කොඩි. මෙන්න මේ කොඩි සලකුණ ක්ලික් කරාම ස්ටාර්ට් වෙන්න. මෙතන පුළුවන් අපිට මේ එක එක කීස් දෙන්න. අපේ කම්පියුටර් එකේ තියෙන ස්පේස් බාර් එක තමයි මෙතන දීලා තියෙන්නේ. ස්පේස් එක ක්ලික් කරාම තමයි මේ ප්‍රෝග්‍රෑම් එක රන් වෙන්නේ. ඒ විදිහට උපදෙස් ක්‍රියාත්මක වීමට උපදෙස් ලබා දෙන්න තමයි මේක පාවිච්චි කරන්නේ. හරි. ඊළඟට control. ඒකෙදී උපදෙස් කාණ්ඩ ක්‍රියාත්මක කිරීමට, පාලනය කිරීමට, වර්ණේ සහ පුනර්කරණේ සහිත උපදෙස් කාණ්ඩ ඇතුළත් වෙනවා. මේකත් පුතේ අපිට ඕනෙ වෙන්නේ අපි flow chart වල ඔයාලට ඉගෙන ගත්ත මතකයි තුනක් තිබ්බා අනුක්‍රමණය, තේරීම, පුනර්කරණය කියලා. එතකොට අර අනුක්‍රමණයව නැතුව පුනර්කරණය වෙන ඒවා, නැවත නැවත ක්‍රියාත්මක වෙන ඒවා, එහෙම නැත්නම් තේරීම් වගේ දේවල්, if කියලා කියන්නේ නේද? ඒක නැත්තම් මේක වෙන්න ඕනේ, if else, අන්න ඒ වගේ අපිට පුනර්කරණය වෙන වැඩසටහනක් නිර්මාණය කරනවා නම් ඒකට මේ control කියන එක ඕනේ වෙනවා. Sensing, ආදාන ලබා දෙන්න. මොනවා හරි ආදානයක් අපිට ලබා දෙන්න අවශ්‍ය නම් enter value මොකක් හරි දත්තයක් ආදානය කරන්න, අංක දෙක ඇතුළත්, අංකයක් ඇතුළත් කරන්න කියලා අපිට දෙන්න පුළුවන්. එහෙම වෙලාවට මේ sensing කියන එකේ block පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟ operators, අපිට පුතේ සංඛ්‍යා දෙයක් එකතු කරන්න, අඩු කරන්න, ගුණ කරන්න, බෙදන්න මේ වගේ දේවල් කරන්න ඕනවා නම් අපේ වැඩසටහනේ ඒකට මේ operators කියන එක පාවිච්චි කරනවා. හරි. එහෙනම් බ්ලොක්ස් ගැන අපි ඉගෙනගෙන ඉවරයි පුතේ. ඊට පස්සේ අපි ඉගෙන ගමු කොහොමද සරලව වැඩසටහනක් සම්පාදනය කරන්නේ සහ අපේ ස්ක්‍රැච් මෘදුකාංගය අතර මුහුණත බලලා අපි මේව කතා කරපු දේවල් එකේ තියෙනව නේද කියලා මුලින් බලලා පුංචි වැඩසටහනක් සංවර්ධනය කළ බලමු ඔයාලගේ පොතේ තියෙන විදිහටම. හරි. මුලින්ම ස්ක්‍රැච් ඩවුන්ලෝඩ් කරලා අපේ කම්පියුටර් එකට ඉන්ස්ටෝල් කරගන්න ඕනේ. ස්ක්‍රැච් ෆ්‍රී ඩවුන්ලෝඩ් කියලා Google එකේ සර්ච් කරලා පුතාලට ස්ක්‍රැච් මෘදුකාංගය ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. අන්න මම ඩවුන්ලෝඩ් කරගත්ත මේ තියෙන මගේ ස්ක්‍රැච් මෘදුකාංගය. මම ඒක උඩ ඩබල් ක්ලික් කරලා ස්ක්‍රැච් මෘදුකාංගය ඕපන් කරගන්නවා. ඔන්න මගේ ස්ක්‍රැච් මෘදුකාංගය ඔයාලට පේනවා ඇති. ඒකේ අතුරු මූණත් අපි කතා කරපු දේවල් තියෙනවා නේද? හරි. මේ බලන්නකෝ මේ තියෙන්නේ අපි කතා කරපු දේවල්. මේ ඉන්නේ ස්ප්‍රයිට්. එයා ඉන්නවා බින්දු බින්දු ස්ථානේ. එතකොට ඒ වගේම මෙන්න මම කිව්වේ ආරම්භ කරන කොඩි ලකුණ, මේ ස්ටොප් කරන එක, මේ වේදිකාව, මෙන්න මෙනුස් බා. මෙතන ෆයිල් වලට ගියාම පුතේ අලුත් එකක් ගන්න පුළුවන්.
පරණේව ඕපන් කරගන්න පුළුවන්, සේව් කරන්න පුළුවන්, ඒ වගේ දේවල් කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන තියෙනවා අර ස්ප්‍රයිට් කියන, ඒ කියන්නේ මේ අපේ පූස අපි මේක ගන්න වස්තුව. ඊට පස්සේ මෙතන මේ තියෙන මේ හරි මේ අතන තියෙන ස්ටේජ්, ස්ටේජ් එකට අදාළ බෑග්ග්‍රවුන්ඩ් මම කිව්වේ මේ මැලන මෙතන ක්ලික් කරාම මේ ඔයාලට ඕන තරම් පේනවා. මෙන්න මෙතන තියෙනවා බෑග්ග්‍රවුන්ඩ් බෑග්ග්‍රවුන්ඩ් මේ කැමති බෑග්ග්‍රවුන්ඩ් එකක් උඩ ක්ලික් කරලා මෙතන අපි ඕකේ දෙන්න විතරයි ඕනේ පුතේ. එතකොට ඒකට ඒ බෑග්ග්‍රවුන්ඩ් එක ඇඩ් වෙනවා. මේ බලන්න දැක්කද මම තෝරගත්ත බෑග්ග්‍රවුන්ඩ් එක ඇඩ් වුණා. ඒ වගේම මෙතන මේ මෙතන අඳින්න පුළුවන් අපිට අවශ්‍ය නම්. මෙතන ගිහිල්ලා මට ඇඳ ගන්න පුළුවන් වුණා නම් මෙතන මේ මට අවශ්‍යක මෙතන ඇඳගෙන මේක තමයි මගේ ස්ප්‍රයිට් විදිහට මෙතනට ඇඩ් කරගන්න පුළුවන්. තේරුණාද? ඒකෙත් කලර්ස් දාන්න විවිධාකාරයේ අපි අර පේන්ට්ස් වල ඉගෙන ගත්ත වගේ ටූල්ස් තියෙනවා. මේවා පාවිච්චි කරන්න පුළුවන්. හරි. ඊළඟට මෙතන මම කිව්වා මේක උඩ ක්ලික් කරලා අපේ කම්පියුටර් එකට ඉන්ටර්නෙට් එකෙන් ඩවුන්ලෝඩ් කරගත්ත මොකක් හරි පින්තූරයක් තියෙනවනම් මම ඒක මෙතනට ඇඩ් කරගන්න පුළුවන්. ඕපන් දුන්නාම හරි. ඊළඟට මෙතන එහෙම නැත්නම් කැමරාවෙන් ඒ වෙලාවේ ගන්න ෆොටෝ එකක්. ඊළඟට පුතේ අපිට මෙයාවත් වෙනස් කරන්න පුළුවන්. නිව ස්ප්‍රයිට් කියන එකට ගිහිල්ලා මම මෙතනින් බෝලේ තෝරලා ඕකේ දෙනවා. දැන් බලන්න දැක්කද තවත් ස්ප්‍රයිට් එකක් මෙතනට ආවා. ඊට පස්සේ ඕනම් මට ඉස්සෙල්ලා වගේම මෙතන ගිහිල්ලා අපිට ස්ප්‍රයිට් එක ඇඳ ගන්නත් පුළුවන්. අර විදිහට මේක අපේ කම්පියුටරකින් ගන්නත් පුළුවන්. ඒ වෙලාවේ ගන්න ෆොටෝ එකක් වෙන්නත් පුළුවන්. ඊට පස්සේ අපි මෙතන ඒ වගේ කතා කරන්නේ ද ඩුප්ලිකේට් කරන්න කට් කරන්න කියලා. දැන් බලන්න මම දැන් මෙයාව එහෙම හේ කරන්න පුළුවන් ක්ලික් කරලා මෙහෙම. ඊට පස්සේ මෙයා වෙන එහෙම හේ කරන්න ඕන නම් එතනට ගිහිල්ලා මම යාව මෙහෙමම ක්ලික් කරන්න ඕනේ. මේක උඩ ස්ප්‍රයිට් එක තෝරලා ඊට පස්සේ තමයි එතනට ගිහිල්ලා ක්ලික් කරන්නේ. දැන් මට මෙයා විශාල කරගන්න කුඩා කරගන්න ඕන නම් මෙන්න මේක අර ක්ලික් කරලා මෙතනට ඇවිල්ලා ඒක උඩ ක්ලික් කරාම ඔන්න මේකෙන් ලොකු වෙනවා. දැන් මම මේක උඩට ගිහිල්ලා මේක අරගෙන ඇවිල්ලා නැවත මේක උඩ නම් ක්ලික් කරොත් එහෙම ඔන්න අපිට අවශ්‍ය ගන්න කොඩා කරගන්න පුළුවන්. ඊළඟට මේ කට් කියන එකෙන් ක්ලික් කරලා ඇවිල්ලා මෙතනට අයින් කරොත් ඒක කට් වෙලා යනවා. ඊළඟට මේ ඩුප්ලිකේට් කියන කරන් ඇවිල්ලා මේක උඩ ක්ලික් කරොත් පුතේ තවත් එකක් හැදෙනවා මේ. ඊට පස්සේ ඒක අපිට ඒ වගේ දෙකක් හදා ගන්න පුළුවන්. හරි නේද? ඊට පස්සේ මේ තියෙන්නේ අපි කතා කරපු වේදිකා. මේ වේදිකාවනේ මේ. ඊට පස්සේ මේ තියෙන්නේ අපි අර බ්ලොග්ස් හදන කොටස, ස්ක්‍රිප්ට් ඒරියා එක. මේ තියෙන්නේ අපේ බ්ලොග් පැලට් එක. මේ බලන්න මෝෂන්ස්, ලුක්ස්, සවුන්ඩ්ස්, පෙන්, ඩේටා, ඉවෙන්ට්ස්, කන්ට්‍රෝල්, සෙන්සින්, ඔපරේටර්ස්, මෝ බ්ලොග් මේ දේවල් වලට ගිහිල්ලා අපිට පුළුවන් පුතේ අපිට අවශ්‍ය විදිහට වැඩසටහන හදාගන්න. ඊළඟට මේ කොස්ටියම්ස් කියලා තියෙන්නේ මේ අපේ ස්ප්‍රයිට් එක අපිට ඕන විදිහට වෙනස් කරගන්න පුළුවන් පුතේ. මෙතනට ගිහිල්ලා මේ ස්ප්‍රයිට් එකට කලර් සෙට් කරන්න පුළුවන්. දැන් මේ බෝලේ මේ මට කලර් සෙට් කරන්න ඕන නම් මෙතන ගිහිල්ලා මෙන්න මේ තින්ත බකට් එක තෝරා මට කැමති කලර් එකක් තෝරා මට පුළුවන් මේකට දාන්න. එතකොට ඒ ස්ප්‍රයිට් එක වෙනස් වෙනවා. මේ බලන්න මට කැමති කලර් එකක් මේකට දාන්න පුළුවන්. තේරුණාද? ඒ වගේ කොස්ටියම් වෙනස් කරගන්න පුළුවන්. මෙතන සවුන්ඩ්ස් වල සවුන්ඩ් සෙට් කරන්න පුළුවන් අපිට අවශ්‍ය වෙලාවට. මේ සවුන්ඩ් සෙට් කරගන්න පුළුවන්. ඒ වගේම මෙතන මයික් එක ක්ලික් කරලා අපිට සවුන්ඩ් එකක් මෙතනින් රෙකෝඩ් කරලා ඇඩ් කරගන්න පුළුවන්. ඒ වගේ දේවල් අපිට තව පුතාලට මේ ස්ක්‍රැච් වල තව ඉගෙන ගන්න ඕන නම් එහෙම දේවල් ඉගෙන ගන්න පුළුවන්. හරි නේද? දැන් ඔන්න ස්ක්‍රැච් මුදුකාංගේ ස්ක්‍රිප්ට් එකක් හදා ගන්න දන්න මූලික කොටස් ටික අපි දැන් දන්නවා. ඊට පස්සේ අපි ස්ක්‍රිප්ට් එකක් කරමු. හරි නේද? හරි. දැන් එහෙනම් අපි ස්ක්‍රිප්ට් එකක් හදාගන්නේ කොහොමද? මේකේ තියෙන මූලික කොටස් ඉගෙන ගත්තා. ඊට පස්සේ අපි ස්ක්‍රිප්ට් එකක් බ්ලොග් එකතු කරලා හදලා වැඩසටහනක් නිර්මාණය කරලා රන් කරලා බලමු. හරි පුතේ, මුලින්ම අපි අලුත් එකක් ඕපන් කරගත්ත මේ විදිහට. ඊට පස්සේ මම අපේ අර පොතේ තියෙන පියානෝ එකක් වාදනය කරන එක තියෙන්නේ. අන්න ඒක තමයි දැන් මම කරන්න හදන්නේ. ඒක අපි හදාගන්න ගැලීම් සටහන පුතාලන් බලන්න 59 වෙනි පිටුවේ දීලා තියෙනවා. වාද්‍ය භාණ්ඩයක් තෝරගෙන අපි ඒකේ ස්වර ටික වාදනය වෙන්න හදන වැඩසටහන. ඒක තමයි දැන් අපි හදන්න හදන්නේ. මුලින්ම මම දැන් වැඩසටහන හදන්න නම් පුතේ අපි ඊට අදාළ ඉන්ස්ට්‍රුමන්ට් එක තෝරලා
එක සොර ප්ලේ වෙන්න මේ බ්ලොක්ස් හදා ගන්න ඕනේ. හරි. දැන් අපි ඒක කරන විදිය කරලා බලමු. හරි. මුලින්ම මම මෙතන සවුන්ඩ්ස් වලට ගිහින් තමයි පුතේ මේක ඉවෙන්ට්ස් වලට ගිහිල්ලා පටන් ගන්න ඕනේ. මුලින්ම ඉවෙන්ට්ස් වලට ගිහිල්ලා මම කොඩි සලකුණ ක්ලික් කරාට පස්සේ පටන් ගන්න බ්ලොක් එක ඇඳලා ගන්නවා. ඊට පස්සේ සවුන්ඩ්ස් වලට ගිහිල්ලා මම ඉන්ස්ට්‍රුමන්ට් එකක් තෝර ගන්නවා. සෙට් ඉන්ස්ට්‍රුමන්ට් කියන බ්ලොක් එක ඇදගෙන ගිහිල්ලා එතනට දානවා. ඊට පස්සේ මම පුතේ ඊළඟට කරන්නේ එක එක නෝට්ස් තෝරනවා. ඒ නිසා ප්ලේ නෝට් කියන එක බ්ලොක් එක අරගෙන ගිහිල්ලා දෙවෙනියට දානවා. ඊට පස්සේ දැන් ඔනෝ එක නෝට් එකක් එක ස්වරයක්. ඊට පස්සේ තව ස්වර තියෙනවනේ හතක්. ඒ ටික දැන් අපි ඇඩ් කර ගන්නවා. මේකම කොපි කරන්නත් පුළුවන්. මේක උඩ රයිට් ක්ලික් කරලා ඉවර වෙලා ඩුප්ලිකේට් දුන්නම් පුතේ තවත් බ්ලොක් එකක් කොපි වෙනවා. ඒ විදිහට ඒ බ්ලොක් එක උඩ රයිට් ක්ලික් කරාට පස්සේ තව බ්ලොක් එකක් අපිට කොපි කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට මෙතනින් ඇදගෙන යන්න පුළුවන්. ඊට පස්සේ නෝට් එක හදන්නේ මේ හැට තියෙන තැන තියෙන චූටි ඉතලේ ක්ලික් කරලා හදන්න පුළුවන්. එහෙම නැත්නම් පුතේ අපිට 62 කියලා ටයිප් කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් අර විදිහටම පුතාලට ඉතින් ගිහිල්ලා අර චූටි ඉතලේ ක්ලික් කරාට පස්සේ නෝට් එක පෙන්නනවා යාලා. මම මුලින්ම මෙතන නෝට්ස් හතක් එන්න ඕන හින්දා ඒ නෝට්ස් හත ඩුප්ලිකේට් කරගෙන හදාගෙන යනවා. පුතාලට එහෙම අවශ්‍ය නැත්නම් ඔයාලට පුළුවන් මෙතන හැම වෙලේම ප්ලේ නෝට් කියන එකෙන් අරගෙන ගිහිල්ලා එතනට දාන්නත් පුළුවන්. 4යි ටිකක් තවලෝනේ. හරි. මම නෝට්ස් ටික දාන් ඉවරයි. ඔන්න මම දැන් නෝට් එකට අදාළව ඒකේ නම්බර් එක වෙනස් කරනවා. දැන් 60 62. ඊට පස්සේ අපි මෙතන තෝරන්න ඕනේ නෝට් එක 64 පුතේ. ඒ නිසා මෙතන මෙන්න මේ චූටි ඉතලේ ක්ලික් කරලා අපි තෝරගන්නවා 64. එතනින් ගිහිල්ලා අදාළ මේකට ගියාම එතන පෙන්නවා නෝට් එක. ඒකට ක්ලික් කරනවා. ඊට පස්සේ 65. ඊට පස්සේ අපි ආයතර ෂූටි තරේ කියලා 65 තෝරනවා. ඊළඟට හරි මෙතන 65. ඊළඟට 65 ට පස්සේ 67. වෙනවා නේද පුතේ? අපි ඒ කීස් එකකින් එකට යනකොට එතන නෝට් එක පෙන්නවා. ඊළඟට 69. යට පෙන්නන නෝට් එක එතනින් හදා ගන්නවා. ඊළඟට 71. 72. හරි. ඊළඟට අපිට පුළුවන් මෙතන ඉන්ස්ට්‍රුමන්ට් එකක් වෙනස් කරගන්න අවශ්‍ය නම් ඒක කරන්නේ හරිම ලේසි. මෙතන අර එක කියලා තියෙන සෙට් ඉන්ස්ට්‍රුමන්ට් එකේ මෙතන පියානෝ, ඉලෙක්ට්‍රික් පියානෝ, ඕගන් ඒ විදිහට ගොඩක් තියෙන ඒ වගේ එකක් තෝරගන්න පුළුවන්. අපි දැන් කොඩි සලකුණ ප්ලේ කරලා මේක ප්ලේ කරලා බලමු. හරි. දැක්ක නේද පුතේ ඔයාලට අපේ පියානෝ එක ප්ලේ කරන මෙන්න මේ සොර ටික ප්ලේ වෙන සද්ද අපිට ඇහුණා. අන්න ඒ විදිහට තමයි ඔයාලට දැන් අයිඩියා එකක් එන්නේ නැති කොහොමද අපි ස්ක්‍රැච් වල මේ නෝට්ස් ටික ප්ලේ කරන්න කියලා. හරි පුතේ. දැන් ඔන්න අපි හදාගත්ත එක ප්ලේ කරලා බැලුවා. අපිට අවශ්‍ය නම් එතන ඉන්ස්ට්‍රුමන්ට් එකක් වෙනස් කරන්න පුළුවන්. ඊළඟට අපි සේව් කරමු. මෙතන ෆයිල් වලට ගිහිල්ලා save as කියන එක අපි තෝරන්න ඕනේ. save as වලට ගියාට පස්සේ අපි කොහෙද මේක save කරන්න කියලා තෝරන්න පුළුවන්. අපිට this pc වලට ගිහලා disk එක එහෙම නැත්තම් දැන් මම මේක desktop එකේ save කරන්න යන්න පුතේ. ඒ නිසා මම desktop එකේ folder එකක් හදා ගන්නවා. එතන ගිහිල්ලා right click කරලා new කියන එක තෝරනවා. ඊට පස්සේ new folder. folder එකට ගියාට පස්සේ මම මෙතනින් ස්ක්‍රැච් කියලා එක සේව් කරනවා ඒ ෆෝල්ඩර් එක. ඊට පස්සේ හරි අපේ ෆෝල්ඩර් එක හැදුනා. ඊට පස්සේ මම ෆෝල්ඩර් එකට ගිහිල්ලා අපේ ෆයිල් එකට නමක් දෙනවා.
ෆයිල් එකට දෙන නම තමයි instrument දීලා save කියන එක දෙනවා. හරි. ඊට පස්සේ ෆයිල් එක එහෙම save කරන්න පුළුවන් අපිට. හරි නේද පුතේ? ඊට පස්සේ අපි තව අලුත් එකක් ගන්නව නම් ෆයිල් වලට ගිහිල්ලා new වලින් අලුත් එකක් ගන්න. ඊට පස්සේ අපි අපේ පොතේ තියෙන ඊළඟ එක හදමු. ඊළඟ එකෙත් අපේ ඔයාලට බලන්න අර සතිය දින ටික මේවා වෙන මේ පෙන්눔 කරන්න තියෙන්නේ අන්න එක. ඔන්න අපි පටන් ගන්නවා ඉවෙන්ට්ස් වල පටන් ගන්න ඕනි එක. ඊට පස්සේ මේකෙදි සතිය දවස් කියන්න ඕනේ. ඒ නිසා අපි say say hello කියලා තියෙන පුතේ එන්න ඒ બ્લોක් එකේ ගන්න පුළුවන් ඒක. ඊට පස්සේ අපිට hello කියන එක වෙනස් කරලා සතිය දින දාන්න පුළුවන්. ඒ නිසා මම ගන්නවා say hello කියන બ્લોක් එක. මේකේ මේ hello කියන තැන මවුස් එකේ වම් පැත්ත ක්ලික් කරාට පස්සේ ඒක highlight වුනහම අපිට ටයිප් කරගන්න පුළුවන් අපිට play වෙන්න ඕනේ මොකද්ද කියලා. මම ඔන්න Sunday කියලා ටයිප් කරනවා. ඊට පස්සේ මට මේක duplicate කරගන්න පුළුවන්. මගේ අතින් අර පළවෙනි එක play වුණා පුතේ ඒකයි එතන Sunday කියලා වැටුනේ. අපි ආපහු ඒක duplicate කරගමු. හරි. ඊට පස්සේ ඒ විදිහට සතිය දවස් හතටම අපි මේ විදිහට blocks ටිකක් ඩුප්ලිකේට් කරලා හදාගන්න. 3 4 ඊට පස්සේ තව එකක් 5 6 7 හරි පුතේ ඊට පස්සේ අපි මේ හදාගත්ත බ්ලොග් වලට සතිය දවස් 7 දානවා Monday Tuesday බ්ලොග් එක උඩ ක්ලික් කරාට පස්සේ Sunday කියන තැන එක අපිට වෙනස් කරගන්න පුළුවන් Wednesday Thursday ඊට පස්සේ Friday ඊට පස්සේ Saturday හරි බ්ලොග්ස් ටික හදලා ඉවර වුණාට පස්සේ මම ඔන්න රන් කරනවා. අපි කොඩි ලකුණු උඩ ක්ලික් කරාට පස්සේ අන්න හරිනේ Sunday, Monday, Tuesday, Wednesday, Thursday, Friday, Saturday අන්න ඒ ටික රන් වෙනවා. හරි නේද? හරි. එහෙනම් පුතාලට ඔන්න ඔයාලගේ ටෙක්ස්ට් බුක් එකේ තියෙන ප්‍රෝග්‍රෑම් එක මම රන් කරලා පෙන්නනවා. ඔන්න තව පාරක් දානවා. අපිට පුළුවන් දැන් පියානෝ එකේ වාදනය කරන එකත් පුතාලට මේ විදිහට ස්ක්‍රැච් ඩවුන්ලෝඩ් කරගෙන කරලා බලන්න. ඊළඟට පුතේ අපි කරලා බලමු තව එකක්. ත්‍රිකෝණයක් වගේ එකක් අඳින්නේ කොහොමද කියලා. හරි. ඒකෙදී ඔන්න ඉවෙන්ට්ස් අරගෙන අපි පළවෙනිම මම මේකෙදි තෝරනවා කොඩි සලකුණ ක්ලික් කරාට පස්සේ තමයි ස්ටාර්ට් වෙන්නේ කියලා. ඊට පස්සේ අපි මේ අපේ ස්ටේජ් එක ක්ලියර් කරන්න ඕන නිසා ක්ලියර් කියන બ્લોක් එක ගන්නවා. ඊට පස්සේ අපි පෙන් එක ගන්න ඕන නිසා පෙන් ඩවුන් කියන එක ගන්නවා. ඊට පස්සේ පුතේ මෙතන පෙන් ඩවුන් කියන එක අරගත්තට පස්සේ ඔයාලට පේනවා ඇති. ඊට පස්සේ මම දැන් කරන්න ඕනේ දැන් අපි අදාළ ත්‍රිකෝණය අඳින්න ඕනනේ. ඒක අඳින්න නම් අපිට කරන්න තියෙන්නේ මුලින්ම පෙන් ඩවුන් එක අරගත්තා. පෙන් ඩවුන් කියන්නේ අපි පෙන්සිල් එක පෙන් එක ගන්නවා. ඊට පස්සේ මුලින්ම මම හිතනවා ඉස්සරහට පියවර ටිකක් ගිහිල්ලා එක පාදයක් ඇඳලා ඊට පස්සේ අංශක ගණනක් හැරිලා මෙහෙමනේ ත්‍රිකෝණයක් ඇඳෙන්න ඕනේ. එහෙනම් මම මුලින්ම මෙයාලා මූ ස්ටෙප් 200ක් මෙයාව ඇවිත්තවනවා. එතකොට ඔන්න පෙන් එකකින් ඇඳෙනවා එක ඉරක්. ඊට පස්සේ හැරෙන්න ඕනේ නේද? හැරෙන්න නම් මට පුළුවන් මෙන්න මේ ටර්න් ඩිග්‍රීස් කියන ඒවා ගන්න. ඒකේ වාමාවර්ත හෝ දක්ෂිණාවර්ත වරගෙන පුතාලට ත්‍රිකෝණ එන්න ඕනේ පැත්තට අරගෙන අඳිනවා. මම දැන් මේකේ වාමාවර්ත අංශක 120ක් තමයි ත්‍රිකෝණයක එන්නේ. ඔන්න මම අංශක 120 දෙනවා. ඊට පස්සේ ඊළඟ පාදයට මම මූ ස්ටෙප්ස් 200යි කියලා වෙනස් කරගන්නවා. ඊට පස්සේ නැවතත් මම ආපහු අංශක 120ක්
හැරෙනවා දැන් හරි පාද දෙකක් ඇදලා ඉවරයි ඔන්න තුන්වෙනි දෙවෙනි කෝණය ඊට පස්සේ ඊළඟ පාදේ නැවතත් පියවර ටිකක් ගියාට පස්සේ පාද තුනම සම්පූර්ණ වෙනවා मेतन पड़ा पे मम को मेट वा पड़े मेक तवास्करला कलिंग सेव कर मम तव न्यू ओपन कर දැන් අපිට කරන්න පුළුවන් ඕනේ නම් මම දැන් සමචතුරස්‍රයක් අඳින්න යන්නේ. එහෙම නැත්නම් සමචතුරස්‍රයකට අපි අර විදිහටම පුතේ පාද හතරක් ස්ටෙප් වලින් හතරක් හදා ගන්න ඕනේ. ඒ වගේම අංශ කණුවේ කෝණ හතරක් ඕනේ නේද? එහෙනම් අපි බලමු මේක කොහොමද කරන්න කියලා. ඔන්න ඉවෙන්ට් එක පටන් ගන්න මම එතන බ්ලොක් එකට ගිහිල්ලා වෙන් ක්ලික් කියන එක ගන්නවා. ඊට පස්සේ पेन मेतन क्लियर की मम दुते क्लियर करेंगे मेतन पेन डाउन गाट पे मुलिन मोन अभी स्टेप अभी टवश दिन पोडा की अभी देसी अतर गमु इट पे डिग्री मम्म वाम अंशक अणु समय चतुर्श को अंशक अणु आई पे इट पे मम्म आपहु ए ब्लॉक के हेमपिटीम राइट क्लिक करना डुप्लीकेट की तोरण नवतत् मेम तोरण इतकोट प्लेसी दुकोट अभी टोन तव एक पादया विरा मरी पाद तुना टवेल तीन तव एक पादया कपिट तीनवा रन प्रोग्राम से करवाम तवाल तीन का त्रिकोण सह समचतुरश्रोहमदा दीना अभी इलाट पुते मेन मे विचाल भावितेना इलाक वीडियो के मम करना अल दवस मे वीडियो मेतन करना हेटेट दूल पुता हेमोट गोति वाल मेम करला तवा तल देवा करला प्रोग्राम हिटला हदला बला अभी इलांकि कत्ते के मेकिंग अब तव देवा बोलवा ऐना वाला हेमोटम शुभ दवसा।